දෙක් වර්ජනේ නිරතව සිටි ගුරු විදුහල්පති සංගම් ලබන 25 වනදා සිට සිය රාජකාරී ආරම්භ කිරීමට අද තීරණය කළා. ඒ අනුව එළඹෙන 21 22 ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බවත් 25 වන සඳුදා සිට සේවයට වාර්තා කරන බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය ප්‍රකාශ කළා. කොළඹ පිහිටි ගුරුමැදුරේ අද පෙරවරුවේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළා. අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ගය අපි අනිවාර්යයෙන්ම ගන්නවා පුළුවන් ඕන දෙයක් කරන්න කියලායි අපි ආණ්ඩුවට කියන්නේ. අපි පහදලියම 21 22 අපි දවස් දෙකේම වැඩ වර්ජණය කරනවාමයි අපිට මඩ ගහලා අපහාස කරලා අපේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව සූදානම් වෙන්න එපා කියන කාරණාව අපි කියන්නේ. අපි අද දින 99යි අපි අරගලයට. එතන දින 100ක් එනවා. එතකොට මේගොල්ලෝ දින 99ක් අරගල කරපු ගුරුවරයාට කියන්නේ 1250ක් කරන් සනසියල්ල කියලා. මේකද විහිළුව? අපි මේ විහිළු වලට අපි ඉන්න දෙන්නේ නැහැ. ඒ වගේම 25 වෙනිදා අපි ආණ්ඩුව නෙමෙයි අපි තීරණය කරන්නේ අපි පාසල් යන්න. නොවැම්බර් 12 6 වැයට පෙර අපි විවිධ ක්‍රියාමාර්ග සංවිධානය කරනවා. අපි මේ රටේ අපේ අධ්‍යාපන මධ්‍යස්ථාන පාසල් යමින් ඒ කටයුතු කරන්නේ. පාසල් යමින් ඒ කටයුතු කරන්නේ එකම හේතුවයි දරුවන්ට උගන්වන්න ඕන නිසා. වෙන කිසිම හේතුවක් නෙමෙයි. ගුරු වර්ජනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් අදහස් පළ කළා. මේ වන විට අපේ විදුහල්පතිතුමාලා විදුහල්පතිතුමියලා පාසල් ආරම්භ කරන්නට මොන බාධක ආවත් මොන අඩුපාඩුකම් තිබුණත් ලෑස්ති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. සමහර වෘත්තීය සංගම් ඒ අය ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙල මං හිතන්නේ ගුරුවරු ගැන හිතලා එහෙම නැත්නම් විදුහල්පතිවරු ගැන හිතලා දරුවෝ ගැන හිතලා නෙවෙයි කටයුතු කරන්නේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න 21 වෙනිදා විදුහල්පතිවරු ගුරුවරු ලෑස්ති වෙනකොට වෘත්තීය සංගම නියෝජනය කරන සමහර උදවිය ගෙයින් ගෙට ගිහිල්ලා විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට බලපෑම් කරන්න ලෑස්ති වෙලා තියෙනවා. රජයේ හැටි රජයේ ඉන්න දේශපාලඥයෝ නෙවෙයි මේ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට බලපෑම් කරන්නේ. මෙන්න මේ වෘත්තීය සංගමයේ ඇවිල්ලා බලපෑම් කරන මට්ටමකට අදපත් වෙලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා මේ අපරාධය දරුවන්ට කරන්න එපා. 21 වෙනිදා ශිෂ්‍යයන් 200ට අඩු පාසල්වල ඉස්කෝලල් පටන් ගන්නවා. මේ පාසල්වලට ගුරුවරුන් එන්නේ නැත්නම් දෙමෝපියන්ව උසුගන්නලා උද්ඝෝෂණය කරන්න තමයි මේ ආණ්ඩුව මේ පෙරේදා රිදීමාලයේ මේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ලැජ්ජ වෙනවා. මේ ගුරුවරු කියන්නේ කවුද? ආණ්ඩුවට පුළුවන් තරම් ඡන්දෙ දෙන්න කඩේ ගිය උදවිය. අද ගුරුවරුන්ට පහර ගන්නවා. රටේ රාජ්‍ය ආදායම් වැඩි වෙලා තිබුණා නම් මේක මෙතරම් අර්බුදයක් නොවෙන්නට තිබුණා. නමුත් දැන් මේ සිද්ධ නොවුණු නිසා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ඉල්ලන එකම දේ තමයි මේ වෙලාවේ අපි සියලු දෙනාම අපේ අමාරුකම් තියෙන ගුරුවරුන්ගේ අමාරුකම් තියෙනවා. ඒක රජයත් සමග සාමකාමීව මේක විසඳගමු කියලා. එළබිද 21 වනදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උතුරු මැද පළාත ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් වල නිරීක්ෂණයකට එක්වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.